අයිබෝන් ඔබට ඔබ දන්නවා අපි 5 වෙනිදා අගෝස්තු 5 වෙනිදා 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරා. ඉතින් ලංකා ඉතිහාසයේ මහනුවර මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද වාර්තා වුණා. ඉතින් 2015 10000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වුණත් මේ පාරේක 57000ක් බවට පත් වෙලා දෙනවා. ඉතින් අපේ ජලකරාමය ලකුණ යටතට ලබාගත් ඡන්ද අති බහුතරයක් ප්‍රතික්ෂේප බවට පත් වෙලා අපිව මනාපගේනුත් පහලට ඇදලා දාලා අපිට වඩා පල්ලෙහැන් ඉරපු අය අපි 50000කට වඩා ඡන්ද ලබා ගද්දී අපේ 27000කට වඩා ප්‍රතික්ෂේප ඡන්ද වෙලා 30000කට විතර හිටපු පාර්ලිමේන්තු අපේක්ෂකයෝ ටික ඔක්කොම පාර්ලිමේන්තු ගිහිල්ලා අපිව එළියට අද දාලා ඉඳ අපි කියනවා මේක දූෂිත මැතිවරණයක් ඒ විතරක් නෙවෙයි අද අපි මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරා ඒ වගේම අද අපි ශ්‍රේෂ්ඨාධිකරණය යන්න හිටියා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දිනවල වහලා ඊට පස්සේ අභියාචනාධිකරණයත් මේ දවස්වල වහලා නැවත වතාවක් මේ අධිකරණවල වැඩ පටන් ගන්නෙ 24 වෙනිදා දා 24 වෙනිදා අපි නැවත වතාවක් අධිකරණයට ගිහිලා ඉල්ලීමක් කරනවා ඒක අපේක්ෂකයන්ගේ අයිතිය ඒක ස්වාධීන මැතිවරණයක් උදෙසා අපේක්ෂකයන්ට තියෙන අයිතියක් තමයි නැවත ඡන්ද ගණනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා අපිට ඉතාම විශ්වාසයි මොකද මේ තියෙන ඡන්ද ප්‍රතිඵලයේදී නැවත වතාවක් ගණනයට ලක් කරොත් අපිට මන්ත්‍රී දුර කිහිපයක් හිමි වෙනවා අපේ අති බහුතරය ඡන්ද මන්ත්‍රී දුරය තියාගෙනත් අපි අති බහුතරය ඡන්ද ප්‍රතික්ෂේප කරපු හින්දා තමයි අපි පහළයට ඇදවැටුනේ ඉතින් අපිට ඡන්ද දුන්නේ අති බහුතරයක් අපේ වයසේ තරුණයෝ මේ තරුණයෝ 57000ක් මෝඩයෝ නෙවෙයි 57000ක් අවලංගු චරිත ඡන්ද බවට පත් වෙන්න ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වෙන්න මේ තරුණයෝ 57000ක් ගිහිල්ලා ඡන්ද දෙන්න දන්නේ නැති අය නෙවෙයි එඳා මේ අපේ ඡන්ද අවලංගු කිරීම සම්බන්ධව අපිට විශාල ගැටලුවක් තියෙනවා අපි ඒ ගැන තැන් තැන් වල කියලා වැඩක් නැති හින්දා අපි අධිකරණයට යනවා අධිකරණයෙන් අපි අධිකරණයට කරුණු වාර්තා කරලා නැවත වතාවක් අපි නියෝගයක් ගන්නවා නැවත වතාවක් ඡන්ද ගණනය කරන්න කියලා ඒ වගේම තමයි මේ වෙලාවේ කියන්න කැමති මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන පළාත් 7ක අපි ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයට පිරිස ඉදිරිපත් කරනවා පළාත් සභා මැතිවරණයට අපි පිරිස ඉදිරිපත් කරනවා මේ රටේ ලක්ෂ 47ක් තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා අපි මේ වෙද්දිත් මහනුවර 3 වෙනි බලවේගයේ